ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලව මගේ channel එකට අද මම ඔයාලට කියලා දෙන්නේ හරිම රහට කොහොමද කරවල හොද්දක් හදාගන්නේ කියලා. ඉතින් මම මේ කරවල හොද්ද හදන්න අඟුලු කරවල තමයි ගත්තේ. අපි බලමු එහෙනම් කොහොමද රසට මම මේ කරවල හොද්ද හදන්නේ කියලා. ඉතින් අපි ඕනම කරවල එකක් නටන උණු වතුරෙන් ටිකක් තම්බලා හොදලා ගත්තනම් හරිම ඒක හොඳයි මොකද අර කරවල වල තියෙන පිළිගඳ ඒව එතකොට අයින් කරගන්න පුළුවන්. ඒ විදිහට උණු වතුරෙන් හොදලා අයි තැල් වතුරෙනුත් හොදලා ගත්ත කරවල ටික තමයි මේකේ තියෙන්නේ හට්ටියේ. මම ඒකට එකතු කරගන්නවා කරපිංචා ටිකක් පොඩියට එහෙම අතින් කඩලා. ඊළඟට පොඩි තක්කාලි ගෙඩියක් එකතු කරගන්නවා පොඩි කෑලි වලට කපලා. තක්කාලි කන්න කැමති නැත්නම් ඔයාට පුළුවන් මේකට ගොරක බික් එකක් එකතු කරගන්න. ඊළඟට මම අත කරවල එක හදන්නේ අල දාලා. ඉතින් අල දාලා කරවල හොද්ද හදලා නැත්නම් ඔන්න හදලා බලන්න හරිම රහයි අල දාලා හැදුවම. ඊළඟට ලූණු ටිකකුත් එකතු කරගන්නවා හොඳට අතින් පොඩි කරලම. ඊළඟට අමුමිරිස් ටිකක් මේ විදියට පළල එකතු කරගන්නවා අමුමිරිස් කරල් 3ක් විතර. සමහර අය මාළු මිරිස් දාලා හදනවා මම නම් මාළු මිරිස් දාලා කරවල හොදි කන්න එච්චර ආස නැහැ ඒ නිසා තමයි මම අමු මිරිස් එකතු කරේ ඊළඟට කහකුඩු තේ හැඳි කාලක් රසාණුව ලුණු ඉතින් අපි කරවල වලට ලුණු දානකොට සැලකිලිමත් වෙන්න ඕනේ මොකද කරවල වල සමහර කරවල වල තියෙනවා හොඳටම ලුණු ඒ නිසා ලුණු ටිකක් අඩුවෙන් දාලා පස්සේ පොඩ්ඩක් රස බලලා දා ගන්න ඕන නම් තමයි ගොඩක් හොඳ ඊළඟට මම එකතු කරගත්තා මිරිස් කුඩු තේ හැඳි දෙකහමාරක් අබ කුඩු චුට්ටක් ඒ කියන්නේ තේ හැඳි කාලක් වගේ එකතු කරලා දියකිරි මිටිකිරි වර්ග දෙකෙන්ම මෙතන තියෙනවා මේ වෑන් කරවල වැහෙන ප්‍රමාණයට කිරි දාලා අපි මේක කලවම් කරලා හොඳට ලිපේ තියලා මධ්‍යම ගින්දරේ මේක උයා ගන්න ඕන. මම channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න ඒ ළඟම තියෙන bell icon එකත් click කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදියට කිරි උතුරගෙන එනකොට අපි මේ කරවල හොද්ද හැඳි ගන්න ඕන හොඳට නැත්නම් කිරි කැටි ගැහෙන්න පුළුවන්. මම පොඩ්ඩක් මේක හිඳෙන්න වගේ තමයි උයාගත්තේ. හිඳෙන්නේ කියන්නේ හොදි කන්න කැමති කෙනෙක්ට මීට වඩා හොදි තියලා මේක හදා ගන්න පුළුවන්. මේ විදිහට තමයි තියෙන්නේ අඟුලු කරවල හොද්ද. මේක හරිම රහයි. පපඩමක් බදලා ගත්තනම් මිරිස් කරලක් එක්ක මේකත් එක්ක බත් කන්න පුළුවන් ඕන තරම්. ඉතින් මං හිතනවාද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් මං තවත් දවසක ඉක්මනට මෙන්නම් ඔයාලට සුබ දවසක්.